ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කැකුමක් ඊ මැදම රාත්‍රියේ ඉඳලා ගෑස් මිල අඩු වීමේ වාසිය මේ රටේ ආපන ශාලා පද්ධතිය තුල ලබා දීමේ අරමුණේ ඒ නිසා ප්‍රථමයෙන්ම කියන්න ඕන පහුගිය කාලයේ පුරාවටම විරදපොළ තුල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු වීමේ වාසිය අපි පාරිභෝගික ලබා දීම සඳහා නොයෙකුත් අරගලයන් අපි කරා හැබැයි මේ භාණ්ඩ මිල අඩු වීමේ වාසිය ඍජුවම පාරිභෝගික ලබා දීම සඳහා රජයේ සතු නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ අපි ඒක එදත් කියනවා අදත් කියනවා හෙටත් කියනවා අපි පහුගිය දවස්වල කිරිපිටි මිල අඩු වුණා ඉන්ධන මිල අඩු වුණා එතකොට එළවලු මිල මාළු මිල මේ සියල්ල අඩු වීමේ වාසිය අනුව අපි කිරිතේක රුපියල් 90ට දෙන්න තීරණය කළා හැබැයි 90ට දෙන කිරිතේක සජබේ මතවාදී දරණ ආපන ශාලා හිමියෝ මාලිමාවේ මතවාදී දරණ ආපන ශාලා හිමියෝ මේ සාහනේ දුන්නේ නැහැ පාරිභෝගිකයට ඉනිසා අපි ආණ්ඩුවට කියනවා ජනාධිපතිතුමාට කියනවා මේ එක එක දේශපාලන පක්ෂවල මත තරන් ඉන්න හෝටල් කාර්යයන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න බෑ ඉඳා රටකට මිල නියාමනයක් තියෙන්න ඕන වෙළඳැමතිවරයාට බිත්තරේ දින කැක්කුම බිත්තරේ කවන්න දින කැක්කුම මේ රටේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල සාහනේ ලබා දෙන්න ඇයි බැරි එනිසා පාරිභෝගික අධිකාරිය මේ සතිය ඇතුළත එක්ක වහනවා එහෙම නැත්නම් පාරිභෝගික අධිකාරිය සක්‍රීයව පාරිභෝගික වෙනින් පෙළින්න වැඩපිළ අපි හදනවා පාරිභෝගික අධිකාරිය ඇවිල්ලා එනිසා වක්කීමෙන් කියන්නේ Tamanට අපි ලබා දෙන සාහනය පාරිභෝගිකයාට ලබා දෙන පාරිභෝගික අධිකාරිය බැරි නම් සභාපතිවරයා කට්ටිය වහාම කෙලින් කියන්න ඕන බෑ කියලා ඇමතිවරයා වහාම කියන්න බෑ කියලා බිත්තරේට ගැසට් එකක් ගාලා බිත්තරේ දාලා කොමිෂන් දාලා ඉන්දියාවෙන් ගල ගේම ගන්න පුළුවා හැබැයි ආණ්ඩුව දෙන සාහනය අපි ලබා දෙනකොට පාරිභෝගිකයාට ඒක අරන් දෙන්න බෑ ඒ නිසා සමස්ත ජනතාවට කියනවා අපි ලබා දෙන සාහනය ඔබට ඍජුවම අරන් දෙන්න මැදිහත් වෙන්න ඕන මෙලටේ පාරිභෝගික අධිකාරිය මට බලය දුන්නම් මම දන්න මේ වැඩේ කරා අපිට තියෙන සිවිල් බලය ඒකෙන් තමයි මේ පුරිම දේ අපි කරන්න බලන්නේ ඒ නිසා වක්කීමක් හදු කියනවා ගෑස් මිල අඩු වීමේ සාහනය අපි අද සිට අද මැදම රාත්‍රියේ සිට බත් පැකට් එක ෆ්‍රයිඩ් රයිස් එක කොත්තුව 120ක මිලක් අපි අඩු කරන තීරණය කරනවා ඒ 120 මිල වහාම අද මැදම රාත්‍රියේ ඉඳලා ආපන ශාලා හිමියෝ පාරිභෝගිකයන් ලබා දිය යුතුය 120ක් කියන්නේ රුපියල් 500 කොත්තුවෙන් රුපියල් 100ක් අඩු වෙනවා රුපියල් 500 ෆ්‍රයිඩ් රයිස් එකෙන් රුපියල් 100ක් අඩු වෙනවා රුපියල් 300 බත් පැකට් එකෙන් රුපියල් 60ක් අඩු වෙනවා ඒ එක්කම මේ වෙලාවේ අනිත් පැත්තෙන් අපේ හෝටල් වලට එන සියලු දෙනාගේ ප්‍රධාන දේ තමයි ප්ලේන් ටිය ඒ නිසා ප්ලේන් ටිය මිල අපි රුපියල් 10ක මිලක් අඩු කරනවා ඒ අනුව ප්ලේන් ටිය මිල රුපියල් 30 දක්වා අපි මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරනවා ප්ලේන් ටිය රුපියල් 30යි කිරිතේක රුපියල් 90යි ඒකම බත් පැකට් එක ෆ්‍රයිඩ් රයිස් එක කොත්තුව කෙලින්ම 120ක මිල අඩු කිරීමකට ලක් කරනවා ඒ නිසා මේ සාහනය වහාම ලබා දිය යුතුයි පාරිභෝගිකයාට අනිවාර්යයෙන්ම එය ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම ආපන ශාලාවල අර බිස්කට් කල් කරා පාන් පිටි කල් කරා මේව කල් කරා ඒ සියලු දේ වගේම අපි අනිවාර්යයෙන්ම මේකත් ඒ ක්‍රියාන්විතය කරනවා ඒ නිසා හෝටල් හිමියන්ට අපි ඉල්ලා සිටින කරුණා කළා මේ වෙලාවේ එළවලු මිල අඩු වෙලා තිබෙන්නේ කොත්තුකට යන ගාන කීයද කියලා මම අද පෙන්වන්න හැදුවේ මම ඒක පෙන්වන්නේ හෙට අනිද්දා මේ සාහනේ නුදුන්නොත් කොත්තුවට යන කොස්ට් එක මම මේ මාධ්‍ය ඉස්සරහා පෙන්වනවා ෆ්‍රයිඩ් රයිස් යන කොස්ට් එක කීයද මම පෙන්වනවා බත් පැකට් යන ගාන කීයද මම පෙන්වනවා මොකද මමත් ආපන ශාලාවල හොඳ ඔස්තාර කෙනෙක් හරිද මමත් 2007 ඉඳලා මේ ආපන ශාලා පද්ධතිය තුල ලංකාවේ තියෙන ප්‍රධානම ආපන ශාලා රසක් කරපු කෙනෙක් මම හරිද එනිසා මාගේ විසුගෙත් තියෙන පඩිත් තියෙන මම ආපන ශාලා දැන් පවත්වා යන්නේ නැත්තේ මොකද හේතුව මේ කර්මාන්තයේ මේ සංගමය ඉදිරියට අර යන්න ඕන නිසා එනිසා ආපන ශාලා හිමියන් කියනවා මේ මොහොතේ මේ සාහනය පාරිභෝගික ලබා දෙන්න මොකද ඊයේ පෙරේද දවස් දෙකේම අන්තර්ජාලය තනි ක්‍රම යන්නේ අපිට විරුද්ධ පෝස්ට් දාලා තියෙන්නේ කරුණා කරලා අසේල සම්පත් එන්න කෑම් මිල අඩු කරන්න කියන එක ඒ නිසා අපිට රුපියල් 36ට ආනේනික විතර හම්බෙන්නේ නැත අපිට රුපියල් 1000 ගානක් අඩු කරලා විතර දියර අපිට හම්බෙන්නේ නැත හැබැයි අපි වෙළඳපොළේ තිබෙන විතරේ රුපියල් 50ට 60ට අරගෙන තමයි අපි මේ කර්මාන්තය පාත්වා යන්නේ ඒ නිසා හැබැයි 35ට විතරේ දෙන බේකිරිමියන්ගේ සංගමය 7.5 මිලක් අඩු කරන්නේ නැහැ පාන් පිරි නිෂ්පාදන වල හැබැයි අපි මේ වෙලාවේදී කොත්තුවේ මිල ෆ්‍රයිඩ් රයිස් මිල බත් පැකට් මිල ප්ලේන් ටී මිල අපි අඩු කළා ඒ සාහනේ පාරිභෝගිකයට දෙනවා අපේ පාරිභෝගිකයට අහිමුණා පහුගිය කාලේ පුරාවටම උදේට අවිල්ලා
වතුර විදුලා බීලා බෙන් මාරිය කැම ටික බලාගෙන යන පාරිම විල අපේ හිටි. ඉතින් ශාපන ශාලාවේ මිල අපි කියන කරුණා කරලා ඔයාලට මේ ලැබුණු අවස්ථාව තුල ඔගොල්ලෝ නැවත පාරිභෝගිකයක් ගන්න ගන්න. ඉතින්සා නියමිත බර නියමිත ප්‍රමාණෙත් එක්ක මේක ලබා දෙන්න. එහෙම ලබා නොදෙන ආපන ශාලා වහාම අපිට WhatsApp දුරකථන අංකයෙන් අපිට එවන්න ඒ හෝටලේ ඡාය රුපිය 0.78 871 47 26 දරන මගේ WhatsApp දුරකථන අංකයට මේ ඔබගේ හෝටලයක මොනියම්මෝ මේ අපේ ටිකඩේක මේ සහන ලබන්න දෙනවා නම් එතරම් වීඩියෝ කරන්න වීඩියෝ කරලා ෆොටෝ එකක් ගාලා එවන්න මොකද පාරිභෝගිකාරී කිව්වට වැඩක් නැහැ පාරිභෝගිකාරී අවදි කරලා මේ සහන අරන් දෙන්න අපිට එවන්න අපි ඒක අන්තර්ජාලය පළ කරලා ඒ පාරිභෝගිකයාට ඒ සහන අරන් දෙනවා අනිවාර්යයෙන්ම ආපන ශාලාමියගේ ඒ නිසා ජනාධිපතිවරු පන්නන්න මහපාරේ අලකර ගන්න පුළුවන් නම් මේ රටේ සමත් ජනතාවට අපි ලබා දෙන සහනය හෝටල් ලිමියගෙන් අරගන්න ඔබට අයිතියක් තිබෙනවා ඒ නිසා හෝටල් ලිමිය මේක දෙන්න නැත්නම් අල්ලන්න කෙලිම බෙල්ලෙන් හොල්ලන්න හොල්ලලා ඔබේ අයිතිය ලබා ගන්න ඔබලා වෙනුවෙන් අනිවාර්යෙන්ම පෙනින්න පාරිභෝගික වෙනුවෙන් කිසි බස්සක් නැහැ ඒ නිසා සජව වේවා මාලිමා වේවා අනිකුත් දේශපාලන මතිවන්දර වේවා ඒව තියාගන්න ආපන ශාලාවෙන් එළියේ ආපන ශාලාවේ තමන්ගේ පළවෙනි ඉෂ්ට දේවතාව පාරිභෝගිකයා පාරිභෝගිකයාට මේ සහන ලබා දෙන්න ඕන ඒ නිසා ලිට්‍රෝ සමාගමට සභාපති මුත්තේපිරිස් ඇතම බොහොම ස්තුතියි මේ ගෑස් සහන ලබා දීම සම්බන්ධව අද වෙනකොට එළවලු විකුණ ගන්න බැරුව තිබෙනවා අද වෙනකොට මාළු කිලෝ රුපියල් 500 600 බැල්ල තිබෙනවා රුපියල් 210ට පාම්පිටි අඩු වෙලා තිබෙනවා සීනි කිලෝ අඩු වෙලා තිබෙනවා පරිප්පු අල බීලුණු මේ සියල්ල අඩු වෙලා තියෙද්දී මේ සහන අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි අපි ආණ්ඩුවට කියන එක දෙයක් අපි දැක්ක අය පාර්ලිමේන්තුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විතර ගැන කතා කරනවා අපි දැක්ක මයින් දාන දලුත් ගම්මගේ කතා කරනවා පාරිභෝගිකාරී නිදි කියලා ලොකු දෙයක් එහෙම කියුවේ සම්බන්ධව හරි ඒ නිසා දැන් කට්ටියත් එකතු වෙලා රජයේ ලබා දෙන සහන පාරිභෝගික ජනතාවට අරන් දෙන්න දවෙන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරමු ඒ සඳහා පළවෙනි පියවර අපි ආරම්භ කරනවා හෙට දිනේදී විශේෂයෙන්ම උත්සව සමය දැන් එන්නේ අලුත් අවුරුද්ද දුරබහල බලත් ගම් බලත් වලට යන සියලු දෙනා ඉන්නේ කොළඹ නගරයට අපි හෙට දිනේදී පිටකොටුව සියලු ආපන ශාලාවට සියලු මාධ්‍යත් එක්ක අපි යනවා මේ ලබා දෙන සහනය දෙනවා කියලා බලන්න මොකද නාගම් යන තමගේ කිවල් වලට යන සියලු දෙනා ඉන්නේ කොළඹට ඇවිල්ලා තමයි එතනින් බෙදිර යන්නේ ඒ නිසා පිටකොටුවේ මේ සහනය හෙට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා ඔයා බලන්න අපි ආරාධනා කරන පාර්ලිමේන්තු අධිකාරියට එන්න කියලා මාජ සෞඛ්‍ය පරිශ්‍රයට ගෞරවනීය මාත්‍යෙන් නොදෙන ආපන ශාලාවක් තියෙනම් අනිවාර්යයෙන්ම ඔහුගේ අපරිශුද්ධතාවයේ පිළිබඳ බැලුවා නඩු දැම්මා අනිවාර්යෙන් හොඳින් හෝ නරකින් මේ සාහනය ආරම්භනේ ආරම්භන පාරිභෝගිකයට එහෙම නැත්නම් හෝටල් ටිකේ කැම ටික ගල් කරනවා කියන මතක් කරනවා මේ සාහනය පාරිභෝගික නුදුන තේසා ප්ලේන්ටි රුපියල් 30යි 30ට නොදෙන ප්ලේන්ටි ආපන ශාලා අපේ WhatsApp අංකයට දාන්න අපිට දාන්න අපි බලාගෙන ඉතුරු ටික බත් පැකට් එක ෆයිට් රයිස් එක කොත්තුව 120ක් මිල අඩු කරලා නුදුන්නොත් අපිට කියන්න අපි බලාගෙන ඉතුරු ටික මේ සියල්ල අපි බලයක් නැතුව සිවිල් බලය සහ මාත්‍යේ අවකාශය මත තමයි අපි මේ සාහන අපිට ආරම්භ දෙන්න කියන එක මම තමයි මතක් කරනවා දැන් මේ අපි දකිනවා මේ සාහන ඒ කියන්නේ බඩු මිල අඩු වෙද්දී ඔබතුමාලා මේ බඩු මිල අඩු කරනවා ගොඩක් දේවල් කරනවා කියලා කියන්නේ දැන් තේක උනත් කිරි තේක උනත් සීම 90 මට්ටමකට ගේනවා කියලා කිව්වා. නමුත් අපි දකිනවා මේ වෙළඳපොලේ මේක ක්‍රියාත්මක වීමක් නැහැ. ජනතාවගෙන් ඇහුවම ජනතාව කියන්නේ කොහොම මහත්වෙ එහෙම එකක් අපේ අපි අපිට නැහැ අපි බොන්නේ රුපියල් 100ට. ඒතකොට කඩහිමියත් කරනවා බෑ දෙන්න විදියක් නැහැ 90ට දෙන්න විදියක් නැහැ කියලා. දැන් ඔය ඔබතුමාලා අඩු කරන 120 සහනය ජනතාවට ලැබෙන්නේ නැතුනොත් මොකද කරන්නේ? සම්පූර්ණවත් කියන පාරිභෝගික අධිකාරියේ කාර්යභාරය මොකද්ද? මේ රටේ සත්ව ආරක්ෂා කරන්න මේන්නේ කුරුල්ලෝ ආරක්ෂා කරන්නේ මේනේ මලගියත් ආරක්ෂා කරන්නේ මේනේ පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න. ඉතින් පාරිභෝගිකයාට අපි මේ සහනය දෙන්න හදනවා නම් ඒ සහනය පුජ්‍ය පාරිභෝගිකයා රණ දෙන වාක්‍ය විදිහට පාරිභෝගිකාරිය. බැරි නම් කියන්න සභාපතිකම ජනාධිපති මට දෙන්න සති දෙකක් මම මේ කලුකට මාපියක් කරන්න දවස් දෙකක්. සති දෙකක් දෙන්න වරද සභාපතිකම සභාපතිකම මම වැඩි කළ බෙදන්නවා. හරි මට දෙන්න. මංගල වෙන්නන්න. කරන්න බැහැ නේ කරන්න පුළුවන්. මම කරන්න බැරි. එනිසා මේ සාහනේ අපි මිනිස්සුන්ට අනිවාර්යෙන් කරන් දෙන පාරිභෝගිකයට පාරිභෝගිකාරියට අපි කියනවා දැන් නිින්දෙන් අවදි වෙන්න ඊයේ පාර්ලිමේන්තුවේ බලපතල ප්‍රකාශයක් කරා ඔයගොල්ලෝ සම්බන්ධව මහින්දාන දලුද්දම ඇමතිවරයා හරි රජිපොණ ඇමතිවරයා අපි යන්නේ මේකයි මුණ්ඩ විතරේට දින අමාරුව නැහැ නේද මේ මිනිස්සුන්ට මේ සාහන් දි කරන් දෙන්නේ දැන් රුපියල් 35 විතර දීලා වේගිරිමියගේ සංගමයට නලින් පොණ ඇමතිවරයා එයා කියන අපිට වේගිරිකම අඩු කරන්න බැරිලු එතන නලින් පොණ ඇමතිවරයා මේ රජය අපහසුතාවක් කරන වැඩ කරනවා ඔව් 35 විතර දීලා වේගිරිමියන්ට දැන් කේක් කැල්ල අඩුර දෙන්නේ නැහැ මේ අක්කු. ඈ මොකද්ද මේ කරන්නේ?
එනිසා අපි මේ වෙලාවේ ෘජුම් පාරිභෝගික අපේ ඉෂ්ට දේවතා අපි දැක්කේ හඩපටි වල අපි දැක්කා ජනතාව දක්වන අදහස් ඉතින් අපි කියන්නේ මේකයි අපි මේ සහන දෙනවා මේ සහන ෘජුම අරන් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන මොකද එක එක දේශපාලන පක්ෂවල මත තියෙන අය තමයි මේ හොට ආපන ශාලා කරන්නේ ඒ මිනිස්සු මේ සහන දෙන්නේ ආණ්ඩුව ජනප්‍රියවත් වෙයි කියලා කාරණේ උඩ ඉතින් අපිට ආණ්ඩුව ජනප්‍රිය පත්‍රවත් ගන්නේ නැත්නම් අපිට ආදර නැහැ අපේ ඉෂ්ට දේවතා පාරිභෝගිය අපිනේ පාරිභෝගිය වෙත්තේ පාරිභෝගිකයන් මේ සහනය මම ලබා දෙන්න ඕන ලබා නොදෙනව නම් තමයි අර අපේ දුරකථන අංකය WhatsApp අංකයට අපිට දාන්න ඒ හෝටලේ ඡායාරූප එහෙම නැත්නම් හෝටලේ මිය බෙල්ලෙන් අල්ලලා දෙකක් අනින්න කිසි ප්‍රශ්නයක් නැහැ ජනාධිපතිතුරු පන්නන්න පුළුවන් නම් මේ රටේ අර කපා කපා කියලා ජකලට කපන් ගියා ඈ මැතිතුරු ගෙවල් ගිනි දීප්පා කරන්න තියෙන සේව දේ බස් අතලා ගියු බස් එක ගිනි දීප්පා මෙච්චර දෙයක් කරන්න පුළුවන් එකේ බැරිද හෝටල් කාරයට කියලා කන්න දෙයක් ගාලා මේ සහනය ඉල්ල ගන්න එනිසා පාරිභෝගිය අපි කියනවා හෝටල් ඉන්නගේ බෙල්ලෙන් අල්ලලා ඕ මේ සහන ලබා ගන්න දැන් මේ පාම් මිලට මොකද වෙන්නේ පාම් මිල අඩු වෙන්නේ නැද්ද පාම් මිල අඩු කරන ක්‍රමයේදී අපි දන්නවා අපි පාන් ගෙඩියකට යන කොස්ට් එක කීයද කියන එක අපි කියනවා අපි මේ වෙලාවේ පාරිභෝගිකාරියට ඇමතිවරයාට කියනවා කරුණාකරලා පාන් ගෙඩිය අයින් කරන්න පාන් කිරලා වෙළඳ පොලේ ගන්න පුළුවන් තත්ත්වය හදන්න දැන් අපි ගෙදර පාන් ගෙඩියක් තියෙනවා මම පෙන්වන්නම් දැන් ගෙලලා ග්‍රෑම් 140යි පාන් ගෙඩිය තියෙන්නේ මේ දැන් මම පෙන්වන්නම් හරිද උන්න තත්ත්වේ එනිසා අපි කියනවා දේගිරිඥාගේ සංගමයේ පාම් මිල අඩු කරන්නේ නැත්තම් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පාන් කෑම මතකර පොඩ්ඩක් නවත්තන්න. ඒතකොට පාන් ගල්ුණන් පස්සේ තමයි නැවත මිල අඩු කරන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ පාම් පිටි මිල අඩු වෙලා තියෙන්නේ. පාම් පිටි මිල අඩු වෙලා තියෙන්නේ. ග්‍රෑම් 90යි දාන්නේ මාළු පාන් එකකට. ග්‍රෑම් 90යි දාන්නේ රෝස් පාන් එකකට. හැබැයි රෝස් පාන් එක විකුණන්න රුපියල් 60යි 70යි. ග්‍රෑම් 90යි දාන්නේ. ග්‍රෑම් 100ක් කියන්නේ පාම් පිටි ඊසුයි ලුණුයි වතුරයි සීනියයි දාන්නේ. හරිද? රෝස් පාන් එකකට. හරි පොල්ටලේ දැන් මේකට ග්‍රෑම් 100ක් කියන්නේ රුපියල් 21යි හරිද පාම්පිරි කරන රුපියල් 210යි කරන රුපියල් 21යි රුපියල් 21යි මාස්ටර් රුපියල් 10ක් තියලා පොරුතර රුපියල් 35 හතරේ රෝස් පාන් ගුණන්න පුළුවන් හරිද ඒ නිසා මේවට නියාමයක් නැති නිසා තමයි මම මේ හුරක් කන්නේ ඒ නිසා ආණ්ඩුවට කියනවා සත්භාවයෙන් ජනතාවට සහන දෙනවා නම් මෙන්න මේ අතරමැදි කළුකොඩ මාපියව නවත්තන්න ඕන ඒක කඩන්න පාරිභෝගිකයන් බැරි නම් දෙන්න සභාපතිකම් මට මම සති දෙකෙන් ගෝවියගේ එළවලු ටික අඩු වෙනවා නම් ඒ අඩුවේ වාසිය පාර්ශ්වය අරන් දෙනවා ආපන ශාලා ලබා දෙන සාහනේ පාර්ශ්වය අරන් දෙනවා අතරමැද කළුබණ කාර්යය ගබඩාදියා ගබඩා කරන් ඉන්න එක සියල්ල නවත්තලා ඔය පාර්ශ්වධිකාරිය කොමිස් කරන ජරා පප්පල කණින්ගද එළියට දාලා පාර්ශ්වධිකාර සුද්ධ කළා පාර්ශ්වධිකාරිය ගෞරවණීය භාවය ඇති කරනවා කියන එක මම අද මතක් කරනවා ලක් ඉරණ පුවතකට එහා කී රට ගැන කෙකුමක්